ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා තමුන්නාන්සලා. මම දන්නේ එතුමට කවුද මේ උපදෙස් දෙන්නේ කියලා. තමුන්නාන්සලා දන්නවා අපගේ රබර් ශේෂ්ත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක් පමණ අපිට ලැබෙනවා. කොහොමද මිත්‍රවරුනි මේක ලැබෙන්නේ? විශේෂයෙන්ම ෆිනිෂ් රබර් ගෲප්ස්, ඒ කියන්නේ ටයර්ස් හා ග්ලව්ස් හරහා, වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් හරහා BOY සෝන්ස් වලින් රබර් ගෙන්නලා ඒවට අගය එකතු කරලා අපි ඒවා පිටරට යවනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියලා දෙනවා මේක නවත්තනවා කියලා. මේක නැවැත්තුවොත් මොකද්ද වෙන්නේ මේ රබර් කර්මාන්තවලට, BOY රබර් කර්මාන්තවලට? ඔය රබර් ටයර් හදන කම්හල් වලටයි මම හිතන්නේ 20,000ක් 30,000ක් පමණ සේවය කරන ආයතන. නමුත් මේක කරොත් විශාල අහේනියක් අපේ රටට සිද්ධ වෙනවා. රාජ්‍ය අමාත්‍ය වී රාධාකෘෂ්ණන්, සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානි තිස්ස අත්තනායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළා. මේ ස්ටේට් වර්කර්ස්ලාට ඒ කාලේ ඡන්දේ දුන්නේ, ප්‍රවේශභාවය දුන්නේ රණසිංහ ප්‍රේමදාස. ඒක නිසා තමයි අද ඒ මිනිසුන්ට ඡන්දේ දාන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා ඉදිරියට ප්ලාන්ටේෂන් ගැන හිතලා, ප්ලාන්ටේෂන් ඒක වෙනම රාජ්‍යයක් නෙවෙයි, ඒක ප්ලාන්ටේෂන් මේ රටට අයිති වෙන එක. මේ අයිති වෙන මේකයි අපි සීල දනාම එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්න ඕන. මට පේනවා එකක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තියෙන ධෛර්යය සහ කැපවීම. මොකද හේතුව එතුමාගේ වයස අවුරුදු තාම 52යි. එතුමා අපේක්ෂා කරන්නේ ඉදිරි දශකයේම මේ රටේ නායකයා වෙන්න. පහෙන් ගෙදර යන්න නෙවෙයි. එහෙමනම් රටට යමක් කරලා රටේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ගමනක් එතුමා ආරම්භ කළා තිබෙන්නේ. ඒ නිසා ඒ ගමන ශක්තිමත් කරන්න මේ ශේෂ්ත්‍රයේ ඉන්න හැමදෙනාගේම සහයෝගය අවශ්‍යයි.